Singha, Kelly Bimmer, Frida with the Ehagia, Frida with the Kinna. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ඔබට ක්‍රීඩාශීලීත්වයෙන් පිරුණු සුබ සන්ධ්‍යාව ක්‍රීඩාව ගැන වැඩිපුර කතා කරන දිනයක අද අපි ඔබත් සමගින් හමු වන්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වුණු දිනේ අද උදෑසන සිට ඔබ සිංහ සමග එකතු වුණා නම් ලෝක කුසලානේ තොරතුරු මේ වෙනකට ඔබ දන්නවා. ඉතින් දෙවන තරගය මේකට මෙල්බන් හිදී අද දවසේ පැවැත්වෙන අපි ඊගෙනත් කතා කරනවා. දැන් අද ක්‍රිකට් ගැන වැඩිපුර කතා කරන දවසක්නේ. දැන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වුණා 2015 වසරේ. ලෝක කුසලාන ක්‍රිකට් ගැන කතා කරද්දී 1996 වසරේ තමයි ශ්‍රී ලංකාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ශූරතාවය දිනාගන්නේ. 1996 ලෝක ශූරතාවයේ ශ්‍රී ලංකාව දිනාගනිද්දී මේ දිනාගැනීමේ කාර්ය පිටුපස විශාල පිරිසක් හිටියා. ඒ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ අනිවාර්යෙන්ම උන්ට ඒ ගෞරව හිමිතු. ඒ වගේම තමයි ඒ කාර්ය පිටුපස හිටියා ක්‍රීඩා පරිපාලකයෝ. ඒ වකවානුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හා සම්බන්ධ ක්‍රීඩා පරිපාලකවරුන් ක්‍රීඩා පරිපාලකින් අතර සුවිශේෂ ආරාධිතයෙක් තමයි අද දවසේදී සිංහ කෙළඹීමේ මේ අපේ මැදිරිය ආරාධිතයා බවට පත්ලා තියෙන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 1995-96 වකවානුවේ හිටපු සභා පති ආනා පුංචිවා මහතා සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් ඉසුර. ක්‍රීඩාව ගැන ලෝක කුසලානය ගැන කතා කරද්දී ආනා පුංචිවා මහතා ඇතුළු පිරිස 1995-96 වකවානුවේ දරපු ඒ පරිශ්‍රමයේ ප්‍රතිඵලයක් හැටිය තමයි 96 ශ්‍රී ලංකාව ලෝක ශූරයින් බවට පත්වන්නේ. අපි ඒ කතාවට කලින් ආනා පුංචිවා මහතා ගැන දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙක් එය දන්න කාරණාවක්. ඔබතුමා ක්‍රිකට් ක්‍රීඩකෙක්. අපි ඒ ගැන දැනගන්න කැමතියි මුලින්ම. ඔව් මං ක්‍රිකට් ගහුවා මගේ ඉස්කෝලේ ටීම් එකට ඉංගලන්තේ. මොකද මං ඉංගලන්තේ තමයි ගිහිල්ලා පාඩම් කරේ ඕ ලෙවල්ස් ඒ ලෙවල්ස්. ඊට පස්සේ ලංකාවට පස්සේ නම් මං ගහුවේ නෑ ක්‍රිකට්. ගොල්ෆ් ක්‍රීඩාව තමයි ගහුවේ. දැන් ඒ විදිහට ලංකාවේ දැන් ක්‍රීඩා පරිපාලනයේට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා බවට පත් වෙනානේ ඔබතුමා. සභාපතිවරයා වෙන්න කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා පරිපාලනයට එකතු වෙන්නේ කොහොමද? මං ක්‍රීඩා පරිපාලනයට එකතු වුණේ 1991 ගොල් ක්‍රීඩා පිටනිය දියුණු කරන්න මට ආරාධනා කරා. ඒ කාලේ හිටිය මන්ත්‍රීතුමා රූපා කරුණාතිලක. එතුමාත් එක්ක අපි ගොල් ක්‍රිකට් ක්‍රීඩා පිටිය හැදුවා මේ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩ් එකට. විකට්ස් 10ක් දාලා පැවිලියන් එක කරලා ඔක්කොම සයිට් රින්ස් කරේ. එතකොට තමයි මං ගොල්ෆ් ක්‍රිකට් ක්ලබ් එකේ සභාපති වුණා. ඊට පස්සේ ඩිස්ට්‍රික් එකේ ක්‍රිකට් මේකෙත් සභාපති වුණා. ඒ දිර ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ කාලේ ක්‍රිකට් පාලක මණ්ඩලය අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියලා හඳුන්වන්නේ. ක්‍රිකට් ඒ කාලේ ක්‍රිකට් පාලක මණ්ඩලය අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කොහොමද ඉස්සලාම නියෝජනය කරන්නේ? මම ඉස්සලාම ආවේ උපසභාපති හැටියට 94. එතකොට සභාපති හැටියට හිටියේ ගාමිණී දිසානායක මහත්මයා. එතුමා දෙවනි පාර ආවේ සභාපති හැටියට. එතුමා යටතේ මං උපසභාපති කෙනෙක් හැටියට හිටියා. 94-95 වකවානුව කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල හරි සිදුවීම් ගහන කාලයක්. 95 වසරේ ඔස්ට්‍රේලියානු සංචාරය කියන්නේ ශ්‍රී ලංකාවට අමතක වෙන්නේ නැති සිදුවීම් ගන්නවක් වුණා. ඒ සංචාරය ගැන ඔබතුමාට විශේෂ මතකයන් ගන්නවක් ඇති. ඔව් ඒක වුණේ ඩිසెంబර් මාසේ 95. ඒක සිද්ධි දෙකක් වුණා. ඉස්සෙල්ලම වුණේ පළවෙනි ටෙස්ට් මැච් එකේ අපිට කිව්වා අපි බෝල් එක ටැම්පරින් කරනවා කියලා. සිංහල වචනේ මන්නේ ඒකේ පළඳු කරනවා පළවෙනි සෙෂන් එකේ පළවෙනි දවසේ. ඊට පස්සේ අපි කියලා අපිව මං ඒක කොහොම හරි ICC එකත් එක්ක කතා කළා. ඒ ත්‍රිවිධ සිටිය සභාපති ක්ලයිඩ් වෝල්කොට් එක්ක කොහොම හරි ඒගොල්ලන්ගෙන් පොලොජි එකක් ගත්තා ලියලා අන්තිමට. නැත්නම් මං කිව්වා දෙවෙනි ටෙස්ට් මැච් එක ගහන්නේ නැහැ කියලා. ඊට පස්සේ තමයි ආවේ බොක්සින් ඩේ ටෙස්ට් මැච් එක මෙල්බන් ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකේ 26 වෙනිදා ඩිසెంబර් 95. මමත් ගියා ඒ මැච් එක බලන්න කියලා. ගියේ මං ගියේ 24 වෙනිදා ඔස්ට්‍රේලියාවට. ඒත් මට හොඳම අසනීප වුණා 25 වෙනිදා. මං ඉස්පිතාලේට යන්න වුණා. මං ඉස්පිතාලේ හිටියේ නුනේ මැච් එක ගහනකොටත් මුරලගේ සිද්ධ වුණාම මම ඉස්පිතාලේ තමයි හිටියේ. ඒත් ඉස්පිතාලේ 100ක් විතර මෙල්බන් ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකෙන් තිබ්බේ. දැන් ඒ වගේ සිදුවීම් ගණනාවක් වෙච්චි කාල සමයක් තමයි 95 ඕස්ට්‍රේලියානු සංචාරයේ.
ඒකාලේ ඒ පාලක මණ්ඩලය කොහොමද මේ තත්ත්වයන් වලට මුහුණ දුන්නේ මේ මේ වගේ අභියෝග ජය ගන්න? ඒකත් අපිටත් පළවෙනි සැරේ ඒ විදිහට අපිට පිළිගන්න වෙලා තියෙන්නේ තිබුණේ ඒත් අපි හිතුවා අපි ඔක්කොම මුළු පාලක මණ්ඩලයම එකට වැඩ කරේ ඒක ඒ කියන්නේ කමිටිය හොඳ කමිටියක් තිබ්බා ඔක්කොම හිතුවේ ක්‍රිකට් ගැන ඉතින් ඒකතකොට වෙන වෙන හැටියට අපි ඒකට තීරණයක් ගත්තා දැන් බලනවා නම් දැන් ඒ කාලේ තිබ්බේ නැහැ මේ චකින් කරනකොට මේ ප්‍රොසෙස් එකක් කොහොමද මේක බලන්නේ කියලා හරියට අපි මං ඉන්නකොට මගේ ලේකම් හිටිය අනුරතෙන්න පොල් මහතා එතුමත් එක්ක අපි ICC එකට කියලා මේ දැන් තියෙන සිස්ටම් එක තමයි අපි ඉස්සලම කියපු සිස්ටම් එක තමයි දැන් තියෙන්නේ දැන් මුරලිගේ ප්‍රශ්නේ ඇති වෙන්නේ කාලෙදී මුරලිගේ ප්‍රශ්නේ විශේෂයි ඒ කාලේ දැන් මුරලි මේ විදියට ඔහුගේ පන්දුව තමා ගැසීමේ චෝදනාවට එල්ලවන ඊට පස්සේ දැන් මේ තරගාවලියත් ඒ අකවාණේ ක්‍රියාත්මක කරන පාලක මණ්ඩලයේ හැටියට මොකද්ද ගත්තේ දැන් මේ මුරලි නැතුව ක්‍රීඩා කරන දැන් එකවරම ඔහු තරගා අතරතුර මේදී තමා ගැසනවා කියලා චෝදනා එල්ලනවා එතකොට ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නියෝජනය කළ ඕස්ට්‍රේලියාවට ගිය මොනවා මොනවද ඒ ෂණිකෝ මේ මොහොතේ ගත ක්‍රියාමාර්ග ඔව් ඒ කියන ගොඩක් කතාවක් තිබ්බා මොකද ऑस्ट्रेलिया वे गहवी अभी ट्राई सीरीज अभी वेस्ट इंडीज हुई ऑस्ट्रेलिया एक हेटी तमाय वर्ल्ड कप का पटांगते फेब्रुवरी मासे जनवरी मासे तमाय अब बारपीट तीर का गांड बुना मुरली गहन वादन ऐड देखिए रा एक मामले में टीम में का पालक मंदिर तमाय टीम में का पिक कराने इतने एक गोलांड मां ඒගොල්ලන් කිව්වා අපි මුරලිව ගහනවා කියලා. ඒතකොට හිටියේ පාලක මණ්ඩලයේ පාලක මේ සිලෙක්ෂන් කමිටියේ තේරීම් කමිටියේ හිටියේ චාමන් දුලිප් මෙන්ඩිස්. මම යාව චාමන් හැටියට ලැබ මතීරුම් කමිටියේ ටීම් එකෙත් මැනේජර් හැටියට දැම්මේ. මම කිව්වා දුලිප්ට ඔයා තේරුම ගන්න ගත්ත ඕගොල්ලන් ගත්ත තේරුම හැටියට මම ඒක අපේ කමිටිය ඕගොල්ලන් ඔයාව බැක් කරන්නම් කියලා. ඊට පස්සේ සිදුවුණු සිදුවීම ඊට පස්සේ සිටුනේ වර්ල්ඩ් කප් මේ වර්ල්ඩ් කප් පටන් ගන්න ඕනද? නැහැ දැන් මුරලි සම්බන්ධ මේකෙදි ශ්‍රී ලංකාව දැන් ශ්‍රී ලංකාවට වෙනත් විදිහකට කිව්වොත් එහෙම ශ්‍රී ලංකා කණ්ඩායම පීඩාවට පත් කරන්න පුළුවන් හැමදේම ඕස්ට්‍රේලියානෝ නේ සංචාරය ඉදිකර ලෝක කුසලානේ ආසන්නයේ තිබෙදී දැන් ඊළඟ වසරේදී ලෝක කුසලානේ යන්නට තිබුණා පාලක මණ්ඩලය හැටියට මේ වෙලාවේ දැන් කණ්ඩායමේ මානසිකත්වය හදන්න මොනවාගි ක්‍රියාමාර්ග ගත්තේ මේ තත්ත්වයත් එක්ක? ඒක වුණත් අපි ටෙස්ට් ක්‍රිකට් අපි ටෙස්ට් මැච් දෙකක් ගැහුවා ඊට පස්සේ මේ ඔය කරද කොච්චර වුණත් ක්‍රීඩා ක්‍රීඩකයෝ එක්කහු වෙලා පළවෙනි සැරේ ට්‍රයි සීරීස් වල ෆයිනල් එකට ආව ඔස්ට්‍රේලියාත් එක්ක ඉතින් අපේ දියුණුව ටීම් එක ක්‍රීඩා ගහන එක දියුණුව තමයි ආවේ පෙඩි උඩට පියවරෙන් ආව උඩට මාස 6ක් තුලදී මේ විදිහට පියවරෙන් පියවර ඇවිල්ලා තමයි ශ්‍රී ලංකාව ලෝක ශූරතාවය දිනාගන්නේ ඊට පස්සේ වසරෙදි මේ දක්වා මේ පරිපාලනයේ ආපු ගමන් මගේදී අනාපොන්චේව මහතාගේ මතකයන් ඉතාමත්ම සුවිශේෂයි මේ ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වෙච්ච අද වගේ දිනේක. ඉතින් ඒ ගැන අපි තවදුරටත් කතා කරනවා සිංහ කෙලිබෙමින්. අපි පළමු විරාමය ලබා ගන්න සූදානම් 0115 886 886 නොබටත් අවස්ථාව තිබෙනවා. ලෝක කුසලාන ක්‍රිකට් ගැන කතා කරන මේ වකවානුව 1996 ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති අනාපොන්චේව මහතා සමගින් මේ සංවාදයට ඔබේ අදහස් එකතු කරන්න 0115 886 886 අපි ලබා ගන්නවා සිංහ කෙලිබෙමින් අද දවසේ පළමු විරාමය. Singha, Kelly Bimmer, Greeda with the Ehagia, Greeda with the Kinna. අපි අද සිංහ කෙලිබිමේ කතා බහ කරන්නේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ආනාපුංචි හේව මහතා සමගින් 1995-96 වකවානුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය දරුවෙතුමා විශ්වම ලෝක ශූරතාවයේ ශ්‍රී ලංකා දිනා ගන්න වකවානුවේ සභාපති ධුරය දරන්නේ ආනාපුංචි හේව මහතා දැන් ශ්‍රී ලංකාවට ලෝක කුසලානේ දිනා ගැනීමෙන් පස්සේ 96 වසරෙන් පස්සේ ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ දේවල් ලැබුණා බොහෝ සම්පත් ලැබුණා ඊට පෙර වකවානුවත් එක්ක සාපේක්ෂව අද වෙන විට ලැබිලා තිබෙන්නේ ඒ தත්ත්වය 96න් පසුව ඇතිවන தත්ත්වය 96 වසර සහ ඊට පෙර වසර වෙනකොට ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ දේ නැහැ. අද හසසදාදී ක්‍රිකට් ආයතනයේ ඉතා අඩු සේවක පිරිසකින් ක්‍රියාත්මක කළේ කොහොමද ලෝක කුසලානයක් දිනන්න මේ පිරිස මෙහෙව්වේ ඔබතුමා සභාපතිවරයා හැටියට ඒ වකවානුවේදී? ඔව් මං ඒ කාලේ පාලක මණ්ඩලයේ හිටියේ වැඩ කරන අය හිටියේ 10ක් විතරයි. බැංකුවේ තිබ්බ සල්ලි ලක්ෂ 3යි රුපියල්.
ඉතින් අපිට මං සභාපති වෙනකොට ලොකු ඉලක්කයක් තිබ්බා මං ඉලක්කයක් තිබ්බා ලංකාවේ ක්‍රිකට් වලට 2000 අපි ලෝකෙම හොඳම ක්‍රිකට් ගහන රට වෙනවා කියලා ඒ කිව්වේ 95 පෙබ්‍රුවාරි මාසේ හැමෝම හිතුවා මං පිස්සෙක් කියලා මෙයා ක්‍රිකට් ගහලත් නැහැ කොහොමද ඔය දෙයක් කියන්නේ කියලා ඒත් මං ඇහුවා මොකද කිව්වේ කියලා මං කීයක කිව්වේ මං හැමදාම දන්නවා අපේ ක්‍රීඩකයෝ ලෝකේ ඕන ක්‍රීඩකයෙකු තරංග ඒ තත්වයේ ඉන්නේ ඒගොල්ලන්ගේ ස්කිල් එකයි ගහන විදිහයි ඒත් අපි හැමතිස්සෙම හිතුවේ ක්‍රීඩකයෝ අපි හොඳ නැහැ කියලා අපි ඕස්ට්‍රේලියාව වෙස්ට් ඉන්ඩීස් ඉංගලන්තේ සවුත් ඇෆ්‍රිකා අපිට වඩා හොඳයි කියලා ඉතින් ඒක තමයි මං ක්‍රීඩකයන්ට පෙන්නන්න හැදුවේ අපිට පුළුවන් මේක කරන්න තමන් හිතුවත් පුළුවන් කියලා කරන්න ඒකයි මං පළවෙනිම පටන් ගත්තේ ක්‍රීඩකයන්ව ඉංග්‍රීසියෙන් ගෙන මත තමයි මොටිවේට් කරන්න ඒගොල්ලන් හිතන්නේ ඒගොල්ලන් හොඳට ගහන්න පුළුවන් කියලා ඒක තමයි පළවෙනි දේ මං කරේ ඊට පස්සේ දැන් ලෝක කුසලානයකට කණ්ඩායම් දිනාදී උන්ට සම්පත් අවශ්‍යයි විශේෂම පුහුණු කරුවන් අවශ්‍යයි තාක්ෂණය අලුතෙන් ලබා දෙන්න ඕනේ මේ වගේ දේවල් ලබා දෙන්න කොහොමද කටයුතු කරේ ඒකවන්නේ ඔව් මං ඉස්සලම බැලුවේ අපේ කෝච් කෙනෙක් ගන්න කියලා ලංකාවට හැමෝම ඇහුවා මොකද මං පිට රටෙන් කෝච් කෙනෙක් ගෙන්න බලන්න කියලා මං කිව්වා ලංකාවේ ඉන්නවා ඒගොල්ලන්ට වඩා හොඳ කෝච් ඒත් වෙලා තියෙන්නේ වෙලක් තියෙන්නේ ඒ කාලෙත් මන් දන්නේ දැන් එහෙම තියෙනවද කියලා ඒ ලංකාවේ කෝච් කෙනෙක් කියන දේ ටීම් එකේ 100%ක් අහන්නේ ඉතින් ඒකයි මම පිට රටෙන් ගෙනාවේ අනිත් එක ඩැව්වත් මෝ මම හරි ලකි ආව හම්බුනේ ඒක මොකද එයා ලංකාවේ ඉපදුන ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා ඔස්ට්‍රේලියාවේ ඔක්කොම මොඩර්න් ටෙක්නික්ස් සයන්ටිෆික් ටෙක්නික්ස් ඉගෙන ගත්ත එක්කෙනෙක් ඉතින් එයාගේ හදවත තිබ්බා ලංකාවේ ඉතින් දෙකම තිබ්බා ලෝක දෙකේම දෙකම එකම තිබ්බා ඉතින් ඒක තමයි පළවෙනි දේ මං කරේ ඉතින් එයාට මට හොයන්න වුණා ලක්ෂයක් ඩොලර් ලක්ෂයක් හොයන්න තිබුණා ඒකේ පඩිය පළවෙනි අවුරුද්දට ඉතින් මට ඒ ගානක් අපිට ක්‍රිකට් ක්‍රීඩා පාලක මණ්ඩලෙ තිබ්බේ නෑ අන්තිමට ඒ ගාන ගෙව්වේ මට ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් බෝඩ් එක ඉතින් ඒක තමයි ලොකුම මේක අන්තිමට අපි ඕස්ට්‍රේලියාව පැරද්දුවා ලෝක කුසලානේ ෆයිනල් එකේ ඊට පස්සේ දැම්වාවට පස්සේ සුමාන තුන්දර පස්සේ ඇකිව යට ඕන කියලා ඇලෙක්ස් කොන්ටූරි ෆිසිෝ හැටියට දැන් අලස් කොන්ටූරි ඔස්ට්‍රේලියාවේ ටීම් එකේ ෆිසිෝ ඉතින් මං හැව කීයක් වෙයිද එතකොට 80,000 ඉතින් ඒ 80,000ත් මං ඔස්ට්‍රේලියාවේ ඉන්න ලාංකිකයෝ ගෙන් ඒගොල්ලන් සල්ලි එක්කහු කළා ඒගොල්ලන් මට දුන්නා 80,000 එහෙම තමයි මේ මේක මං අපි පටන් ගත්තේ ලෝක කුසලානේ යන්න දිනන්න ඒ වගේම දැන් ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා හැටියට ඔබ ඉන්නේ නැද්දි දැන් තනියම මේක කරන්න බැහැනේ ඒ කාලේ හිටපු අනිකුත් අයත් මේකට එකතු කරගන්න ඕනේ පරිපාලනයේ හිටපු අය සභා ක්‍රිකට් ආයතනයේ අයගෙන් කොහොමද තිබිච්ච සහයෝගය සභාපතිවරයාට දැන් සමහර වකුණු වල එවැනි තත්වයක් නැහැ සභාපතිවරයා සහ අනිකුත් නිලධාරීන්ගද ඒ කාලේ කොහොමද තිබුණ තත්ත්වය ඒ කාලේ අපි ඔක්කොම ක්‍රිකට් ටීම් එක වගේ අපිත් එක ටීම් එකේ හිටියේ මම අනිත් එක කිව්වා අපේ හිටපු කොමිටියට අපි ටීම් එකට ඇඟිලි ගහන්න යන්නේ නැහැ මම ඒක අර්ජුනටත් කිව්වා අපි ටීම් එකේ ඇඟිලි ගහන්න යන්නේ නැහැ මම කිව්වා මම දන්නේ නැහැ ක්‍රිකට් ගැන ඕගොල්ලන් තමයි දන්නේ මම ඕගොල්ලන්ට ඕන දේ මට කියන්න මම දෙන්නම් ඒත් ඕගොල්ලන් දිනන්න ඕනේ ඕගොල්ලන්ගේ පැත්තෙන් ඕගොල්ලන් එක් කරන්න ඕනේ කියලා කිව්වේ ඉතින් හිටපු කමිටියත් හරි හොඳයි අපි ඔක්කොම හිතුවේ එක විදිහට ක්‍රිකට් ක්‍රීඩාව ගැන ක්‍රිකට් ක්‍රීඩාව මේ ඉලක්කය 2000 ඉලක්කයට යන්නේ මොනවද වැඩ පිළිවෙල අපි කරන්න ඕනේ කියලා දැන් මේ වගේ වැඩපිළිවෙළක් කරද්දී සාමාන්‍යයෙන් දැන් ඔබ තමා කියනවා ක්‍රිකට් ගැන දැනගෙන හිටියේ නැහැ කියලා. දැන් ක්‍රිකට් ගැන දන්නේ නැති කෙනෙක් මේක කරනවා කිව්වහම විවේචන තියෙන්නේ නැති. එහෙම තිබුණ නැද්ද ඒ කාලේ? දැන් ක්‍රිකට් ගැන නොදැන මේ දේ කරනවා මේ විදේශ පුහුණු කරුවෝ ගෙන්නනවා, ඕස්ට්‍රේලියාවෙන් බෞද්ධ චිකිත්සකවරයෙක් ගෙන්නනවා, මෙච්චර සල්ලි වේදන් කරනවා. දැන් ක්‍රිකට් ගැන දන්නේ නැති කෙනෙක් මේක කරන්නේ විවේචනය කරන්නේ නැද්ද ඒ කාලේ කවුරුත්? ඔව්, හොගක් කියලා නම් කිව්වා. මොකද මට මතකයි පළවෙනි මැච් එකම දැවුවත් මෝ ආවට පස්සේ ගැහුවේ අපි පාකිස්තානේ. ටෙස්ට් මැච් එක. ඉතින් අපි ටෙස්ට් මැච් පළවෙනි එක පරාදයි. ඒත් අපි ගිහිල්ලා දෙවෙනි එකයි තුන්වෙනි එකයි දිනලා ටෙස්ට් සීරීස් දිනනා. ඊට පස්සේ අපි දිනුන් ඔඩියයි සීරීස් මට කිව්වා පළවෙනි පරාදවල් පස්සේ පළවෙනි පරාදවල් පොංගක් කියලා කිව්වා. මොකද්ද මේ ඩැව්වොත් මෝ කියන්නේ කවුද? ගහලත් නැහැ. ක්‍රිකට් වෙලේ ගහලත් නැහැ කියලා. ඔව් ඒව තිබුණා. ඔව්. ඒ වගේම දැන් මේ විදිහට දැන් විවේචන එල්ල කරලා මේ වගේවත් එක්ක ඇවිල්ලා කොහොම හරි 96 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී කරනවානේ සහභාගී කළා ශ්‍රී ලංකාව ලෝක ශූරතාවය දිනා ගන්නවා
ඔබ සභාප දූර හැටියට ඊට පස්සේ විවේචන එල්ල කර පාර්ශවයන් ඔබට ප්‍රතිවිවේචනයක් එල්ල කළේ නැද්ද කාලෙදි ඒ කියන්නේ ලෝක කුසලානේ පටන් ගන්න ඉස්සර ජයග්‍රහණය කළාට පස්සේ ජයග්‍රහණයෙන් පස්සේ ආ ජයග්‍රහණය පස්සේ තිබුණේ සුමාන දෙකයි පස්සේ තමයි තිබුණේ ඉලෙක්ෂන් එක මම පරාදයි ඡන්ද තුනේ ප්‍රතිවාදී ඒක ඊට පස්සේ මොනවද වුණේද කියලා අහන්නේ ප්‍රතිවාදී උනේ ඔබේ ඉලෙක්ෂන් එක නිලවර්ණයේදී ඔබත් සමගින් තරඟ කළේ කොල් සභාපතිවරයා හැටියට උපාලි ධම්මදාස අනුහයි ගමන අවසන් වෙන අසුබාන දෙකකින් අනතුරුව කෙසේ නමුත් 96 දී ඒ ගමනට නායකත්වය ලබා දෙන්නේ ආනාපුංචි වමහතා තමයි සභාපතිවරයා හැටියට දැන් ක්‍රිකට් කණ්ඩායම නෙමේ සියල්ල කරන්නේ පරිපාලකව හිටියත් දැන් කණ්ඩායම කොහොමද දැක්කේ 96 කණ්ඩායම ඉත අදවනටත් ඔවුන් ගැන කතා කරනවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඒ කාලේ හිටපු ක්‍රීඩකයෝ ගැන සභාපතිවරයා හැටියට කණ්ඩායම ගැන මොනවම විශ්වාසයද තිබියේ ඔබට විශ්වාසය තිබිය යුතු අනිවාර්යෙන් මේ වගේ දෙයක් කළද්ද ඔව් මම විශ්වාසයක් තිබ්බා මට මතකයි මම පළවෙනි සභාපති වෙලා පළවෙනි ටූර් එක තිබ්බේ අපි ගියා නවසීලන්තයට යන්න ඉස්සෙල්ලා මම ටීම් එකට එක්කව කරගෙන මම ඒගොල්ලන් කතා කරා මම කිව්වා මම ක්‍රිකට් ගැන කතා කරන්න යන්නේ නැහැ මම කියන්නේ තමන් ඔයගොල්ලන්ව මොටිවේට් කරන්න ඒකයි කිව්වා අපි ලෝකෙම හොඳ වෙන්න පුළුවන් ඔයගොල්ලන් පුළුවන් ගිහිලා දැන් හිතන්න නවසීලන්තේ බලද්දන්න පුළුවන් කියලා ඊට පස්සේ මට ලක් එක තිබ්බා ගිහිල්ලා පළවෙනි ටෙස්ට් මැච් එක බලන්න මම දවස් තුනක් බැලුවා මම වැඩ වගේකට ගියා ඇමරිකාවට ගිහිලා එනකොට එතකොට මම බැලුවා අපි ගිහිල්ලා ස්ටාලින් ටෙස්ට් මැච් එක දෙනුම් ඒත් ඒගොල්ලන් එක මං හුඟක් ඒ දවස් පහේද ලංගුණා ක්‍රීඩකත් එක්ක ලංගුණා ඊට පස්සේ මම මතකයි ඩුලිට් මෙන්ඩිස් මට කියනවා 95 ඔක්ටෝබර් සෙප්තැම්බර් මාසේ කිව්වා බලන්න මං ඉඳගෙන මම ඩුලිට් මෙන්ඩිස් ඉඳගෙන කතා කරනවා කිව්වා බලන්න අපේ ටීම් එක බැටින් පළවෙනි නම්බර් 1 එකෙන් නම්බර් 7 එක ඒ ස්පොට් එකේ ඒ තැන ඉන්න බැට්ස්මන්ලා ලෝකෙම හොඳම බැට්ස්මන්ලා අපිට පුළුවන් මේක දිනන්න කොන්ෆිඩන්ස් එක තිබ්බා මැනේජර් තිබුණා ඊට පස්සේ ටීම් එකකට තිබ්බා දැන් වොට් මෝටරක් තිබ්බා ඒ කාලේ දැන් ඒ හිටපු ක්‍රීඩකයෝ ඉන්නවා ඒ කාලේ හිටපු ක්‍රීඩකයෝ අද නැහැ ඒ අතිබහුතරේ නැහැ සියල්ලම නැති තරම් ඒ අය සහ අද ක්‍රීඩකයෝ අතර යම් වෙනසක් දකින්නවද අද ලෝක ශූරතාවල ශ්‍රී ලංකා කණ්ඩායමක් ක්‍රීඩා කරනවා ඊට අවස්ථා ගණනාවකදී 96 කණ්ඩායම තමයි 99ටත් කරනවා ඊට පසුව අවස්ථා දෙකකදී අවසන් මහා තරඟුඩත් ශ්‍රී ලංකාව ලැබෙනවා ඒ පස්සේ කාලේ අද ඉන්න ක්‍රීඩකයෝ සහ මේ අය අතර වෙනසක් දකින්නවද මට නම් කියන්න පුළුවන් මොකද 96 හිටිය ක්‍රීඩකයෝ ඊට පස්සේ හිටපු ක්‍රීඩකයෝ වෙනස මම එකක් කියන්න ඕනේ 96 ක්‍රීඩක වෙන සල්ලි තිබ්බේ නැහැ මට මතයි ඒ කාලේ බස් එකේ තමයි ආවේ මැච් එකකටත් ගෙදර ඉඳන් මේ දැන් වගේ හොටේල් වල හිටියේ නැහැ ෆොරින් ටීම් දෙනකොට ඒගොල්ලන් බස් එකේ ඇවිල්ලා මැච් එකට ගිහිල්ලා තමයි ගැහුවේ සල්ලි බෝඩ් එකෙන් ගෙව්වෙත් නැහැ පළවෙනි කාලේ ඉතින් ඒක තමයි වැඩිම වෙනස අනිත් එක ඒත් ඒගොල්ලන් ඔක්කොම අඩුපාඩු තියලා ධෛර්යයෙන් ලංකාවට 100%ක් කළා ගැහුවා මං කියන්නේ දැන් ඒගොල්ලන් එහෙම කරන්නේ නැහැ කියලා ක්‍රීඩකයෝ ඒත් ඒ විදිහට තත්ත්වයක් තමයි තිබ්බේ ඒ කාලේ දැන් අවුරුදු 20ක් වෙනවා ආයි මේ බතකේ ඉතාමත්ම සුවිශේෂයි මොකද ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් ආරම්භ වෙලා තියෙනවා දැන් මේ වසරේදීත් ඉතින් 96 කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයේ මේ යුගයෙන් අනතුරුව තමයි ශ්‍රී ලංකාව ගැන ලෝකෙම කතා කළේ ක්‍රිකට් ගැන ශ්‍රී ලංකාව ක්‍රිකට් ගැන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල බොහෝ දේවල් ලැබුණෙත් 1996 ලබාගත් අමරණීය ජයග්‍රහණයත් එක්ක ඉතින් ඒ ජයග්‍රහණයේ සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරපු පුද්ගලයා තමයි අද සිංහකෙළඹ මේ ආරාධිත ආනාපුංචි මහතා අපි තවත් විරාමයක් ලබා ගන්නවා සිංහකෙළඹෙන් රැඳින්න හවස 6 වෙනකම් අපි අද ඔසේ සිංහකෙළඹෙන් මේ ගැන තවදුරටත් කතා කරන්න සූදානම් සිංහ කෙළිබිම ක්‍රීඩාවට එහා ගිය ක්‍රීඩාව දකින්න අද සිංහකෙළඹීමේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ආනාපුංචි මහතා තමයි ආරාධිතයා. අද ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වුණු නිසාම 1996 ලෝක කුසලාන තරගාවලිය ගැන හොඳ මතකයක් තිබුණා එතුමාට. මොකද ඒ වකවානුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය දරුවෙත් එතුමා. 1996 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය හම්බෙන්නේ දකුණු ආසියානු කලාපයට. ශ්‍රී ලංකාවේ තරඟ පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ තරඟ කරන්න රටවල් දෙකක් අකමැති වුණා හදිස්සියේම. මේ තත්ත්වයත් එක්ක ක්‍රිකට් ආයතනයේ කොහොමද මේ තත්ත්වය සමනය කරගන්න කටයුතු කළේ? එකවරම වුන් කියන තරඟ වලට එන්නේ නැහැ කියලා. කොහොමද මේ තත්ත්වයට මුහුණ දුන්නේ ක්‍රිකට් ආයතනයේ? ඔව් 96 ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රිකට් ලෝක කුසලානේ අපිට ලංකාවේ මැචස් 4ක් දීලා තිබ්බා.
ඔස්ට්‍රේලියාව වෙස්ට් ඉන්ඩීස් සිම්බාබ්වේ කෙන්ඩියායි එක්ක එතකොට මම මතකයි පෙබ්‍රුවාරි මාසේ 95 බෝම්බයක් තිබ්බා සෙන්ට්‍රල් බැංකුව ඉස්සරහා ඊට පස්සේ ඔස්ට්‍රේලියාවයි වෙස්ට් ඉන්ඩීස් රට කිව්වා ඒගොල්ලන් එන්න බෑ කියලා එතකොට ඒක හුඟක් අපි සාකච්ඡා කරා අන්තිමට ඒගොල්ලන් බෑම කිව්වා ඊට පස්සේ ලොක්කුසලානේ පටන් ගන්න ඉස්සලා සුමානට ඉස්සලා ICC මීටිමක් තිබ්බා කල්කටාවල ඒකට මං ගියාම ඒගොල්ලන් කිව්වා අපිට ලංකාවට දෙන්නේ නැහැ කියලා පොයින්ට්ස් එකක්වත් ඒ මැච් දෙක මැච් දෙකට පොයින්ට්ස් හතරක් දෙන්නේ නැහැ කිව්වා එතකොට මං කිව්වා නෑ අපි ගහන්න ලෑස්ති ඕන මේකක ඔස්ට්‍රේලියා වෙස්ට් ඉන්ඩීස් තමයි ගහන්න ආස නැත්තේ කියලා ඒත් ඒක ලඟ කර බෑ ඊට පස්සේ අන්තිමට ඒගොල්ලන් කිව්වා පොයින්ට් එක එක දෙන්නම් කියලා ඊට පස්සේ එක මැච් වල එකයි අනිත් මැච් වල එකයි එකක් අපිට එකක් වෙස්ට් ඉන්ඩීස් වල එකක් ඔස්ට්‍රේලියා වලට එහෙම ඉතින් මං කිව්වා ඒකත් හරිනේ කොහොමද ඒක දැම්ම ඡන්දෙකට කොමිටිය හැටියට ඒක ඡන්දේ අපි පරාදයි වෝට් එකකින් එතකොට එදා රෑ ඔක තිබ්බ මීටිම ඉතින් මම බැලුවා මගේ මීටිම යනට පස්සේ ගිහලා හැමෝ රටවල කතා කරලා කිව්වා මේක වැරදිනේ අපි වෝක් ඕවයක් කියන්නේ තමන් අනිත් ක්‍රීඩා ටීම් එක ගහන්නේ නැහැ කියලා. ඒතකොට අපිට එන්න ඕනේ දෙකම කොහොම කතා කළා මං ගත්ත වෝට් එකක් අනිත් දවසේ ගම් වෝට් එකක් ඕනේ කියලා මට වෝට් එකේ තිබ්බා. ඒත් එකක් අඩුයි. හොඳ වෙලාවට නවසීලන්තය අපිට වෝට් අපිට ගේම්ස් වෝට් කරන්න ගියේ ඒගොල්ලන් ආවේ පරක්කු වෙලා. එතකොට පොයින්ට් දෙකක් මම ලංකාව ගහන්න නැතුව ටීම් එක ගත්තා ලොක්කුසලානේ පටන් ගන්න ඉස්සෙල්ලා. කලාපීය රටවල් මේ මොහොතේ ශ්‍රී ලංකාවට සහය දක්වනවා. දකුණු ආසියානු කලාපීය රටවල් ඉන්දියාව පාකිස්තානයේ රටවල් ගැන ගැන මොකද කියන්නේ? ඒක ඉස්සෙල්ලා තව එකක් තිබ්බා. ඊට පස්සේ මීටිමට ඇවිල්ලා එජෙන්ට් ආවට පස්සේ කිව්වා කෙන්ඩියා රට කිව්වා මට දැන් අපිට ගහන්න බෑ. ඒතකොට ඒගොල්ලන් කිව්වා මම එහෙම මොකද නෑ අපිට බෑ පළවෙනි ටීම් එක වෙන්න ගහන්න. එතකොට මං ඒසියාවේ ඉන්දියාවේ ලේකම් සභාපති දෙන්නට ඉල කතා කරලා ඒක තමයි පීස් මැච් එකක් තිබ්බේ අපි ඉන්දියාව පාකිස්තාන් එක ටීම් එකක් කළා අපි ගැහුවේ ප්‍රේමදාස ස්ටේඩියම් එකේ කොල්කුසරානේ පටන් ගන්න දවස් දෙක ඉස්සෙල්ලා ඒක තමයි වුණේ කෙන්ඩියා රටව ගෙන්න ගන්න අපි ගහන්න ඒ නිසාම කෙන්යාව පසු ශ්‍රී ලංකාව නියෝජනයක නස්කිරි ක්‍රීඩාංගණයේදී තරගය අතනවා ඉතින් වාර්තාගත තරගයක් බවට පත් වුණා ඒ තරගයේ මෑත කාලයක් වෙනකන් අර එක් දින ක්‍රිකට් ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරපු තරගයේ බඩත් එක කාලයක් පැවතුණා දැන් ඔබතුමා සභාපතිවරයා හැටියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු කර මේ කලාපීය රටවල් එක්ක සහයෝගිතාවය කොහොමද පවත්වාගෙන ගියේ දැන් කලාපීය ටෙස්ට් රටවල් තිබුණා පාකිස්තාන් ඉන්දියාව ඒ වකුවන් වී තිබුණා ශ්‍රී ලංකාව මේ රටවල් එක්ක කොහොම බංග්ලාදේශය අත්තේ කාලේ ක්‍රිකට් ක්‍රීඩාව සෑහන් දුර කරගෙන මේ අයත් එක්ක කොහොමද ගනුදෙනු කළේ බංග්ලාදේශ සිටියේ නැහැ ඒ කාලේ ටෙස්ට් ක්‍රීඩාංගණවල අපි ඉන්දියාව පාකිස්තාන් ශ්‍රී ලංකාව අපි හොඳට එකට එක ටීම් එකක් හැදීර වැඩ කරා මොකද අපිට තිබ්බනේ ලෝක කුසලානේ තියන්න ඉතින් අපි හුඟක් ලං වෙලා ලෝක කුසලානේ මේකක් කරන්න අපි වැඩ කරා සක්සෙස් එකක් කරන්න එවගේ අභියෝග ගණනාවක් තිබුණා 1996 ලෝක කුසලානේ දිනන වකවානුව වෙද්දී දැන් මේ තරගාවලියේ දැන් ගැන කතා කරනා වගේම තමයි ඔබතුමා කිව්වා ඉතා අඩු මුදලක් තියාගෙන තමයි ක්‍රිකට් ආයතනය ඔබට බාර ගන්න සිදු වුණේ කියලා මේ தත්ත්වය වර්ධනය කරගන්න මොනවද කළේ ඒ කාලේ ක්‍රිකට් ආයතන සල්ලි තිබුණ නැහැ අද තරම් නමුත් ඔබ ක්‍රිකට් සංවර්ධනය කළ යුතු වෙන ඔබ සභාපතිවරයා ක්‍රිකට් ගෑමිය වැඩි කරගන්න වර්ධනය කරගන්න මොනවද කළේ ඒ කාලේ ඔව් අර මං කිව්වා වගේ මේ ඩැව්වත් මෝටයි ඇලෙක්සාන්ඩර් රහම්බුර ඩොලර් එක් ලක්ෂ 80,000ක් ඒ තුලදී මං ක්‍රිකට් ෆන් 2000 කියලා මේක පටන් ගත්තා ඒ කාලේ කම්පැනි වලත් සල්ලි තැවිලි තිබුණා යුද්ධේ තියෙන කාලෙ නිසා කොහොම හරි ඒකෙන් හම්බ කරපු සල්ලි වලින් තමයි අපි ක්‍රිකට් දියුණුවටත් ඉස්සරහටත් ක්‍රීඩාංගණයටත් දියුණු කරන්න ලෝක කුසලානෙට දිනන්නත් සල්ලි පොඩි ගාණක් හම්බුනේ ඒත් ඒකෙන් කොහොම හරි අපි කරා මම මතකයි අන්තිමට මං ඡන්දෙ තිබ්බ ඉවරන දවසේ අපිට මං හිතන්නේ බැංකුවේ තිබ්බේ රුපියල් 30,000ක් විතර තමයි ඒත් ඊට පස්සේ තමයි සල්ලි ඔක්කොම ආවේ මොකද ටීවී කොන්ට්‍රැක්ට් තිබ්බේ නැහැ අපිට තිබ්බා ඒත් සල්ලි මුකුත් ඒ ටීවී කොන්ට්‍රැක්ට් එකේ සල්ලි දෙනව නැහැ කියලා තමයි තිබ්බේ ඒක හරි ඊට පස්සේ තමයි ලෝක කුසලා දිනු වලස්සේ තමයි මේ ඔක්කොම ආවේ ඒක හරි හොඳ දෙයක්
प्रवृत्ति प्रकाश सदहा श्रीलंका क्रिकेट आयतने हिटपु सभापति आनापुंचेहे महता समगिन अपि अद सिंह किलिबिमे कथा कले लोक कुसलान क्रिकेट तरंगावली गेन अद कथा करद्दी अमतक करन्नट बहे 1996 लोक कुसलान क्रिकेट तरंगावली में 1996 जयग्रहणयेदी श्रीलंका जयग्रहणय करद्दी ट्रेन करा विजय सिंह बर्टी विजय सिंह ट्रेन करा सिद्धार्थ वेत्त मुनि आनंद मेंडिस 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 क्रिकेटर्स आवा दैन इन कोचर्स मन के नैकेला अभी बलो ने गिवान पड़िया वेडिकल कोचिंग वाले अंड तब इकोला गेंड නමුත් අද ඒ තත්ත්වය නැහෙනේ පාසලෙන් ජාති කණ්ඩායමට යන්නේ නැහැ ක්‍රීඩකයින් මේ දැන් ඉදා එහෙම වෙලා අද මෙහෙම වෙන්න හේතුව මොකක්ද ඔබ තුමා දකින්න හැටියට පාසල් ක්‍රිකට් වල යම් කඩාවැටීමක්ද මේ පෙන්වුම් කරන්නේ ඔව් කඩාවැටීමක් තියෙනවා මොකද තව බලන්න ඕන නම් 95 96 ඉඳන් තමයි ඉස්සලම අපි 80 වල ඔක්කොම ගැහුවේ කොළඹ තියෙන පාසල් තමයි ගැහුවේ ක්‍රිකට් ප්ලේයර්ස් තමයි එහෙන් ඇවිල්ලා තමයි ගැහුවේ ලංකාවට इट पास अणुअल तम वेरिंग इकोल कोलमिंग एलिए इकोल पटांगे टैलेंट तीन कोलम एलिए इकोल वाला अंत उड़ एंड अभी तो मे तीनो स्ट्रक्चर हुगकोले रामाय क्रिकेट गानो इत हुगक क्रिकेट खंडायन तेनो थिंग एक हरियट स्ट्रक्चर दाने हे एक उड़ एंड अभी तो बलांद दक्ष क्रीडको जाति क्रीडा समाज क्रीडा समाज क्रीडको विशाल उंट जाति खंडन वायसार जाति खंड क्रिकेट संवर्धन स्कूल क्रिकेट एसोसिएशन अमात्य एडुकेशन डिपार्टमेंट मेक हर कल आयवाय कल बजट कल एक साल ओने एक प्लान क्रिकेट पारगमन कर प्लान सलेस्मा
corporate plan එක ඉංග්‍රීසි කියන්නේ company plan එකක් හැම අවුරුද්දෙන් පහට මං ඉන්නකොට අපි මං සභාපති වෙනවා අපේ කමිටිය කරා plan එකක් අවුරුදු පහක 2008 කියන්නේ අපි බෙන්තොටට ගිහිල්ලා හෝටල් එකේ ඉඳලා ආජුනා අරවින්ද ඩවට් මෝ පාර්ණ ක්‍රිකටර්ලා රන්දිත් ෆර්නැන්ඩෝ සිදත් වෙත්තමුනි අර තෙන්නකොන කොම ඇවිල්ලා ඒ සලස්ම කරා අවුරුදු දවස් 4ක් තුලදී මං සියක් දුන්නා මගේ ද කොම්පැනි මම වැඩ කරන කොම්පැනියෙන් කොළඹින් එළියේ ඉන්න ස්කෝල වලට ඒක කරා එතකොට අනිත්‍යවරන් කරන්න සැලැස්මේ තිබ්බා ඒත් එකාරුදක් වෙලා මදි ඔක්කොම කරන්න ඒත් ප්ලෑන් එකේ තියෙන මං කරපු සැලැස්මේ තියෙන ඔක්කොම කරන්නයි තව එකක් තමයි ක්‍රිකට් ඇකඩමි එකක් පටන් ගන්න ගියා 1996 ජනවාරි මාසේ ඒත් තව දේවල් නිසා ඒක අනුර තෙන්නකෝන් මහතා තමයි ඒක ඩිරෙක්ටර් වෙන්න හිටියේ ඒ තව දේවල් වුණ නිසා ඒක අපිට පටන් ගන්න බැරි වුණා අපිට සල්ලි තම්බුණා ඒක කරන්න ගාමිණී දිසානායක මහත්මාගේ ක්‍රිකට් ෆවුන්ඩේෂන් එකෙන් ඒත් ඒක පටන් ගන්න බැරි වුණා මම දන්නේ තාම ක්‍රිකට් ඇකඩමි එකක් තියෙනවා කියලා මම අහලා තියෙනවා ඒත් ඒකෙන් නෑ ඊට පස්සේ මම කවුරුත් කියලා නෑ ක්‍රිකට් පාලක මණ්ඩලයට ඇවිල්ලා අදහසක් නැද්ද දැන් ඉදිරියේදී නිලවරණයක් තිබෙනවා අදහසක් තියෙන්නේ මම බලන්න ඕනේ දැනට මම එනකොටත් මම කියන්නේ හැමදෙස්සෙම මම එනකොටත් අපි ක්‍රිකට් තත්ත්වය හුඟක් භයානක තත්ත්වයේ තිබ්බේ ක්‍රිකට් ඉතින් ඒ විදිහ තිබුණොත් එන්න කියලා තියෙන මං හිතන්නම් ඒ ගැන ඒත් මං දන්නේ නැහැ දැන් කොහොමද දැන් ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩ කරන්නේ දැන් ඒක කොහොමද වෙනස් දැන් ඉන්නවා සේවයකෝ සීයකට වඩා ඉතින් මං ඒක හිතලා බලන්නම් ඒත් මගේ පළවෙනි ආදරය ගෝල්ෆ් ක්‍රීඩාව මං ලංකාවට ගාලා තියෙනවා අවුරුදු 5 ඉඳන් පටන් ගත්තා ඉතින් මං ගෝල්ෆ් ක්‍රීඩාව තමයි දැන් දියුණු කරගෙන ගිහිල්ලා ගියා අවුරුදු 4ක් මං දැන් ගෝල්ෆ් පාලක මණ්ඩලයේ හිටියා ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ ඔබ හිටපු සභාපතිවරයෙක් අද ක්‍රිකට් අද එදා සිබ්බ ක්‍රිකට් සහ අද ක්‍රිකට් ගැන කතා කරද්දී 96 ලෝක කුසලාන දිනුවට පස්සේ දෙවතාවක් 1250 ලෝක කුසලාන අවසන් තරඟ වලට අපි ආවා 2020 ලෝක ශූරතාව දිනාගත්තා එදා ක්‍රිකට් සහ අද ක්‍රිකට් අතර වෙනසක් දකින්නවාද එදාට වඩා ක්‍රිකට් අද දියුණු වෙලා තිබෙන්නේ ඔබ සුවාදීද ඔබේ මතේ ඔව් ඒ කාලේට වඩා දැන් දියුණු වෙලා තියෙනවා මොකද දැන් ඒ කාලේ ක්‍රිකට් වලින් සල්ලි හම්බ කරන්න බැරි වුණා ප්ලේයර්ස් හම්බ කරේ නැහැ දැන් ඔක්කොම ප්‍රොෆෙෂනල්ස් නා කියන්නේ මුළු අවුරුද්දේම දවස් 365ම ක්‍රිකට් ගහනවා ඔව් ඒකට සල්ලි ගෙවනවා ඉතින් රස්සාවක් කරනවා වගේ තමයි ඉතින් කමර්ෂල් ලංකාව විතර නෙමෙයි මුළු ලෝකෙම ක්‍රිකට් ගහන රටවල ලෝක තමයි තත්ත්වය හරියට ප්‍රොෆෙෂනල් වෙලා තියෙනවා කමර්ෂලයිස් වෙලා තියෙනවා ඉතින් හරි වෙනසක් තියෙනවා මේ අවුරුදු 20 දැන් කමර්ෂල් ඔක්කොම ක්‍රිකට් පාලක මණ්ඩල ලෝකේ වැඩ කරන්නේ කොම්පැනි හැටියට වගේ
දැන් ක්‍රිකට් අද දිනුන වෙලා තිබෙනවා. දැන් ක්‍රිකට් වල කතා බහ ඇති වෙන්නේ හැමදාම ලෝක කුසලාන තරඟාවලියෙන් තමයි.